चीने वुहान नगरे कोविड वसंगते आरंभ वेला हरियटम में डिसेंबर मासे एट वसरक संपूर्ण वेनवा चीनेन आरंभ उनुमेम व्यसनय मेवन विट मुलु लोके पुराम शीघ्रेन व्याप्त वेला हमाराई तवमत मेम व्याप्तियट एहमत नत्तम मेम लेड रोगेट औषधयक निष्पादने किरीमट किसिंदु रटक समत वेला नह नमुत चीने मेवन विट मेम रोगीन वार्तावीम එසේම මරණ සංඛ්‍යාව වාර්තා වීමත් ඉතාමත් අවම වශයෙන් තමයි තියෙන්නේ. ඒකට පුංචි රහසක් තියෙනවලු. ඉතින් ඊෆාස් ටීවී අපි හිතුව අද ඒ පුංචි රහස අපේ ප්‍රේක්ෂකයන්ට ගෙන එන්නට. චීනයේ කෝවිඩ් රෝගීන් වාර්තා නොවන තරම් මරණත් නැහැ. මෙන්න ඒකට රහස. චීනයේ සෑම නිවසකම පාහේ කෝවිඩ් රෝගීෙක් ඉන්නවා. අලුතෙන් හඳුනා ගන්න කිසිම රෝගීෙක් කෝවිඩ් නිසා මැරෙන්නේ නැහැ. අලුතෙන් ආසාදනය වන වැඩි දෙනෙක් ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විමසන්නේද නැහැ. ලෝකයේ වැඩිම ජනගහනයක් වන බිලියන 1.4ක ජනතාවක් ඉන්නේ චීනයේ. චීනයේ ඔක්තෝබර් 19 සිට 23 දක්වා නව කොරෝනා රෝගීන් සම්බන්ධයෙන් වාර්තාවක් මේට යා කරලා තියෙනවා. එම වාර්තාවේ දැක්වෙන්නේ කිසිදු මරණයක් වාර්තා නොවුන බවයි. චීනය මේ හපන්කම කරන්නේ කොහොමද? චීන වැසියන් දවසට 6 වතාවක් උණු වතුර පානය කරනවා. උණුවට පිළියෙල කළ තේ දවසට 4 වතාවක් පානය කරනවා. හැකි සෑම අවස්ථාවකම හුමාලතුම් අල්ලා සුවසන මග ආරක්ෂා කරගන්නවා. මේ විදිහට දවස් 4ක් කළොත් ඔබේ සිරුරේ කොරෝනා වෛරසය තිබුණත් එය සෙමි අඩපණ වෙනවා. පස්වන දිනේදී ඔබට හානි කරන කොරෝනා වෛරසය සිරුරේ ඉතිරි වෙන්නේම නැහැ. මුළු ලෝකයම කොරෝනා වසංගතයෙන් මිදෙන්නට එන්නතක් සොයා ගන්නා තෙක් ඇඟිලි ගනිද්දී චීනය මේ වසංගතයෙන් ගැලවෙන්නට යොදාගත්තේ ඒ අතීත පාරම්පරික දැනුම කැටි කරගත් විසඳුම් ක්‍රමයක්. ඇමරිකාවේ, ඉතාලියේ, ස්පාඤ්ඤේ ලක්ෂ සංඛ්‍යාත වැසියන් කොරෝනාවෙන් මිය යද්දී චීනයේ සාර්ථක ලෙස කොරෝනා වෛරසය මැඩ පැවැත්වූයේ බටහිර වෛද්‍ය පර්යේෂණ සිදු කරද්දීම සාම්ප්‍රදායික වත්පිළිවෙත්වලට වටිනාකමක් දුන් නිසයි. චීනයේ කලාමෙන් ඔබත් දියුණු බටහිර වෛද්‍ය නියමයන් ඒ ආකාරයෙන්ම පිළිපදින්න. දෙන ප්‍රතිකාර නියමිත ලෙසම පිළිපදින්න. අලුතින් හිතන්න මේ මොහොතේ සිට දිරිමත් වෙන්න. එක්ව එකාමෙන් කොරෝනා වෛරසයෙන් මුළු ලෝකයම බේරා ගනිමු. ඊෆාස් ටීවී අපේ පණිවිඩයක්.